ආණ්ඩුව ගෙදර යැවීමට ඒකාබද්ධ කළ හැකි සියලු බලවේගෙන් ඒකාබද්ධ කිරීමයි අපි කල්පනා කරන ස්ථාවරය. ජනතාව විතරක් නෙමෙයි මුළු ජාතියම කලකිරපු අවස්ථාවක්. ආණ්ඩුව නම් ගෙදර යවන්න දැන් නැහැ, ආණ්ඩුවක් නැහැ. නමුත් තාම සංඛ්‍යාත්මක වශයෙන් ඔවුන්ට පාර්ලිමේන්තුව තියෙන නිසා තමයි මේ අර්බුදය මෙසේ අස්ථාවරව ඇදී ඇදී යන්නේ. වගකීමකින් විරුද්ධ පක්ෂය කටයුතු කර තිබෙනවා. වගකීමකින් තොරව ආණ්ඩුව කටයුතු කරපු නිසයි මේ තරම් ඛේදවාචකයකට මුහුණ දෙන්නේ. ඒක පිළිගන්න එපා, ඒක රටම පිළිගන්නවා. කාඩිනල්තුමා පවා ප්‍රකාශ කළා. නමුත් එහෙම තියදී විපක්ෂයේ අපි හදිසි නීතියට විරුද්ධව කිසිදු ඡන්දයක් පාවිච්චි නොකර සම්මත කරලා දුන්නේ මේ රටේ ජනතාවත් ව්‍යාපාරික හා ආර්ථික අංශ සහ රටේ ආරක්ෂාව සඳහා හදිසි නීතිය පනවා උපයෝගී කර ගැනීමට. ඒක නිසා අපි වගකීමෙන් හැසිරෙන්නේ. අපේ විපක්ෂ නායකතුමා මේ පිළිබඳ ප්‍රකාශයක් කරා. මේ පිළිබඳ රජයේ ප්‍රධානීන්ට කරුණු කියලා තියෙනවා. අපි කරුණු කියමින් ඉන්නවා. දැන් අපි ඒ වගේම විවිධ අංශ විපක්ෂ නායකතුමා හා ඒකාබද්ධ විපක්ෂ ආර්ථිකයේ හානියට පත් වුණු අංශ නියෝජනය කරන සංවිධාන හමු වෙමින් යනවා. අපේ අද දිනත් මේ කටයුතු කිරීමේ ආරක්ෂාව ලබා දී තිබෙන්නේ අපේ හමුදාවයි. රජය බොහොම හිමින් හිමින් ගමන් කරන බව පැහැදිලි. ඒකනේ තත්ත්වය. විපක්ෂයේ හැටියට අපේ රට හා ජනතාව ගැන අපි තිබෙන දැඩි බැඳීම නිසා අපට කළ හැකි සෑම යෝජනාවක් හා තොරතුරු කාර්ය රටේ ස්ථාවර ආරක්ෂාව සඳහා අපට ලබා දීමට අපි කටයුතු කරමා දෙනවා. ඒක ඉබේම නීති යටතේ සිද්ධ වෙන්න ඕන දෙයක්. සිද්ධ විය යුතු දෙයක් නීති යටතේ සිදු කළ යුතු අය විසින් කළ යුතු දෙයක්. ඒ තොරතුරු සමුදාය සමඟ කටයුතු කරන්න හැකියාව අපේ පාලන තන්ත්‍රයට තිබිය යුතුයි. විජේවිර සහෝදරයාගේ ගෙදර වටල කරපලා රත්තරන් අරපු දවසේ එහෙම කිව්වනේ රත්තරන් තිබුණා කියලා. මොනවද මේ රත්තරන් වලට රජය සන්තක කරා. වාම ඉතින් මෙතන තියෙන රත්තරන් වලටත් වඩා භයානක මිල මුදල් සල්ලි අවි ආයුධ දේපොළ මේක තාම පැකිණි වෙලා හරියට හොයාගෙන නැහැ. පැකිණි වෙලා කොතනින්ද නවතින්නේ කියලා. හදිසි නීති යටතේ තිබෙන නීතිය නොදන්න දේශපාලඥයෝ නම් කනගාටුයි. හදිසි නීති යටතේ ඕනෑම කෙනෙක් අතනඟට ගන්න ඕනෑම දේපොළක් පහරකාරත්වයට පත් කරන්න හදිසි නීතියට පුළුවන්. සමහර අය අපිට දැක්ක අර බුද්ධියංශයයි චෝදනා රහිතව මාස 6 සිට මාස 14 දක්වා තියාගෙන ඉන්නේ. නමුත් මේ අය දිගින් දිගටම චෝදනා එල්ලෙවිද ඉරුවේ ලස්සන රටයක් නීතිය. නීතියක් නම් නැහැ කියන්න බෑ. ඕන තරම් නීති තිබෙනවා. කරන්න තියෙන ඕනෑකම හා එයි අරමුණු සාක්ෂාත් කර ගැනීමට මේ ආණ්ඩුව ඇතුළේ කලබලයක්නේ. තම තාම ජනාධිපති කියනවා ඔය හැ ඉල්ලන ඇමතිකම් මන් දෙන්න හැ කියලා. ඒත් ගිහිල්ලා ඉල්ලනවා මේක දෙන්න ඕනේ අපි කියන විදිහට. ඉතින් මේ වගේ වෙලාවක තියෙන ප්‍රශ්න මෙමෙන්නේ. ප්‍රතමල්ලාගේ ආණ්ඩුවක් පටන් ගත්තොත් ඔවුන්ට නැවත අමාත්‍ය ධූර ලැබෙන එකක් නැහැ. අපිත් එකට වාඩි වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා ඔබතුමාට කියන්න හැකියාවක් තියෙනවා. මහජනයා පත් කරලා එවීම අනාගතයේ පත් වෙන අය ඊට වඩා විශ්වාසවන්ත අය පත් කරලා එවයි මහජනයා. මං කියන්නේ චෝදනාවට ලක් වෙන අමාත්‍යවරු ගෙදර යවයි මහජනයා ඡන්දය. වෙයි ඒක වෙයි ඒක වෙයි. අපේ එහෙම බලාපොරොත්තුවක් තාම නැහැනේ. නෑ එහෙම එකක් ඇවිල්ලා ඉන්නවා. හොඟක් අය මීට ඉස්සෙල්ලත් කලබල කරපුවා ඇවිල්ලා ඉන්නවා.
ඉඳගෙන ඉන්නවා. ඒක මහජනයා ඡන්දය දෙන විදියනේ. මහජනයා ඡන්දය දෙන විදියට අපි නැගිලි ගන්න බෑ. ඒ කියන්නේ ඊළඟ ආණ්ඩුවෙත් අපේ ආණ්ඩුවක නෙමෙයි මම මේ කියන්නේ. මහජනයා ඡන්දය දීලා පාර්ලිමේන්තුවට එවන අය මහජනයාට ඡන්දය දීලා එවන්න එපයි කියන දේශපාලනේ අපි ගිනියනවා. අපි නෑ යන්නේ මම නෙමෙයි ඡන්දය දෙන්නේ. මේ අහන්න මෙනික. මේ අහන්නේ රිසාත් පද්දුජින් වැනි අය නැවත ජනතාව තෝරලා එව්වොත් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. මම කියනවා වගේ මේ අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. ගන්න. නෑ ඉතින් ගන්න අවශ්‍ය වෙන්න එපා. අවශ්‍ය වුණොත් නෑ අවශ්‍ය වුණොත් ගන්න. ගත්තදින් ඉන්න දෙන්නේ නැද්ද එහෙමද? නෑ නෑ ඒ කාරණා රටේ නීතියට ගරු කරලා අපි කටයුතු කරනවා. ඒ නිසා මම තමුන්නාන්සිට ඕනම දේ කිව්වා. තවත් තවත් අය ඉන්නවා. තවත් අය ඉන්නවා. යාවිතා.